හලෝ කොහොමද ඔයාලට ඔන්න ඉතින් ඕනම නෝට් එකක් කොහොමද හරියටම හදන්න කියලා මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා ඉතින් ඔන්න මේ අවුරුද්ද කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ ඒ කියන්නේ මගේ නෝට් ටේකින් දෙවෙනි වීඩියෝ එක අපි ඉතින් ඔන්න විස්තරාත්මකව බලමු කොහොමද හරියටම නෝට් එකක් ලියාගන්න කියලා ඔන්න ඉතින් පළවෙනිම සහ වැදගත්ම දේ තමයි ඔයා නෝට්ස් ලියාගන්න තියාගන්න ඔයාට නිදහස්ම වෙලාවක් ඒ කියන්නේ ඔයා ක්ලාස් ඇරිලා ඇවිල්ලා එතකොට ලෙක්චර් එකක් ඉවර වෙලා ඇවිල්ලා තේ එකක් බොන ගමන් මොනවා හරි කන ගමන් ඒ වගේ ෆ්‍රී වෙලාවක් බොහොම මනසට නිදහස් වෙලාවක් තියාගන්න මේ නෝට්ස් ලියාගන්න වැඩේට මොකද නෝට්ස් ලියාගන්න වැඩේ ගොඩාක් අපි ආසාවෙන් කරන්න ඕන දෙයක් මොකද අපි අන්තිමට එක්සෑම් එකකට පාඩම් කරන්නේ මෙන්න මේ නෝට් එක නිසා ඔන්න දෙවෙනි දේ තමයි මේකට ඔයා කැමති පරිසරයක් තෝරගන්නවා. ඒ කාමරේ වෙන්න පුළුවන්, කුස්සිය මේසයක් වෙන්න පුළුවන්, එළියේ වෙන්න පුළුවන්. මේකට ඕනම තැනක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ තැන ඔයාට නිදහස් තැනක් වෙන්න ඕනේ. ඔයා ආස තැනක් වෙන්න ඕනේ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා නැත්නම් කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා ඔයාට හොඳ පරිසරයක් තෝරගෙන ඔන්න ඉතින් අපි වොෂ එකක් එහෙම දාලා නෝට්ස් ලියන්න පටන් ගමු. ඔන්න තුන්වෙනි වැදගත්ම දේ ඉතින් ඔයාලට මම කලිනුත් මගේ වීඩියෝස් වල කියලා තිනා ඔයාලා ආසම දේවල් ආසම පාට දේවල් ඒ කියන්නේ පාට පෑන් පැන්සල් ඕන දෙයක් මේකට පාවිච්චි කරන්න මොකද ඔයා නෝට් එක ලියාගන්නේ ඔයාටම බලන්න හැබැයි සමහර පාට වලට කැමති නැති අයත් ඉන්නවා මගේ යාළුවොත් එහෙම ඉඳලා තිනා කළුයි සුදුයි වලට විතරක් කැමති අය ඉතින් ඔයාලට ඒ විදිහට කරන්නත් පුළුවන් හැබැයි ගොඩාක් ඉෆෙක්ටිව් ක්‍රමේ තමයි පාට පෑන් එක එක දේවල් හයිලයිට්ස් එහෙම පාවිච්චි කරලා ඔයාගේ නෝට් එක ලස්සනට ක්‍රියේටිව්ලි බලන්න ආස හිතෙන විදිහට හදාගන්න එක. එතකොට තමයි අපිට අපේ නෝට් එක ආයේ ආයේ බලන්න හිතෙන්නේ. ඔන්න හතරවෙනි ටිප් එක තමයි ඔයාලා නෝට් එකක් ලියාගන්න ඉන්න ස්ටේෂනරිස් ටිකේ කියන්නේ ඔයාලගේ පොට් එක පෑන් පැන්සල් හයිලයිටර්ස් ඒවා එක තැනක තියාගන්න මොකද නැත්නම් ඔයාලා හතර අතේ ඕවා දාලා තිනකොට ඔයාලට සැරින් සැරේ ඒක ඒවා ගන්න යන්න කාලය නාස්ති වෙනවා ඒ නිසා කොහොම බඩු එකට අරගෙන වැඩේ පටන් ගන්න ඊළඟ ටිප් එක ඔයාලා කරන්න වැඩේ ආසාවෙන් ඒ කියන්නේ පිළිවෙල තැනක මනසට නිදහස් තැනක ආසාවෙන් කරන්න ඔයාලා ආසාවක් නැතුව කියන්නේ එපා වෙලා කරන දෙයක් නම් ඔයාලට ඒක වැඩිවල් කරන්න හම්බෙන්නේ නැහැ ඔයාලා ඒක උනන්දුවකින් කරන්නෙත් නැහැ ඔයාලට ඒක වාදයක් වෙනවා ඒ නිසා කරන දේ මම හැමදාම කියනවා වගේ ආසාවෙන් කරන්න ඔන්න නෝට් ටේකින් කියුවහම හයිලයිටර්ස් කියන්නේ වැදගත්ම දෙයක් ඉතින් හයිලයිටර්ස් කිව්වහම එක එක පාට හයිලයිටර්ස් තියෙන ඔයාලට පුළුවන් මේ කැමතිම ඕනම පාටක හයිලයිට් එකක් පාවිච්චි කරලා ඔයාලගේ නෝට් එකේ වැදගත්ම කරුණු හයිලයිට් කරලා තියන්න ඒක ඔයාලට ගොඩාක් උදව් වෙනවා එක්සෑම් කාලේ කිට්ටුවෙද්දී ඔයාලට වැදගත් පොයින්ට්ස් මතක් කරගන්න ඒ වගේම අපිට අර පාටකින් තිනකොට හයිලයිට් කරලා තිනකොට අපේ ඔළුවට යන ප්‍රමාණය ගොඩාක් වැඩි අනික අපි ඇස් දෙකට ලස්සන දෙයක් දකින නිසා ඒ පාටකින් දකින නිසා අපේ මොළයට යන්න තියෙන චාන්ස් එක ගොඩාක්ම වැඩි ඕන ඉතින් ඔයාලා නෝට් එකක් ලියනකොට වින වෙන කර කර එහෙම නැත්නම් ගෝල් වල ඉඳගෙන එහෙමත් නැත්නම් ටීවී එකක් බලන ඉස්සරහා ඉඳගෙන එහෙම කරන්න එපා ඔයාලා ඇත්තටම මේ වැඩේටම අවධානය දීලා මේ වැඩේ කරගෙන යන්න මොකද නෝට් එක කියන්නේ අපිට ගොඩාක් වැදගත් නෝට් එක තමයි හැම දෙයකම මුල වෙන්නේ ඊළඟ දේ තමයි ඔයාලා ලෙක්චර් එකදී හරි ඉස්කෝලේදී අපේ ඉස්කෝල වෙන රෙකෝඩින්ග්ස් කරන්න බෑනේ ඊනන්ත ලෙක්චර්ස් වලදී අපිට රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන් ඉතින් මේ රෙකෝඩින්ග්ස් වල අහන දේවලුත් ඔයාලා ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න රෙකෝඩින්ග්ස් අහනවා කියලා රෙකෝඩ් කරගෙන ඇවිල්ලා පස්සේ ඒව අහන්න නැතු ඉන්න එපා ඒවයි ගොඩාක් ලෙක්චරර්ස්ලා කියලා දෙනවා ගොඩාක් වැඩගත් ටිප්ස් ඒවත් ඕගොල්ලෝ ඔයාලගේ නෝට් එකට ඇඩ් කරගන්න වෙනම පිටුවක් තියාගෙන
මේක මගේ නෝට් එකකින් පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලට පැහැදිලිවම කිව්වා. ඔයාලගේ නෝට් එකේ මාතෘකාව වලට බෙදාගෙන තියෙනවනේ. ඔයාලා මාතෘකාව ගානේ තමයි ඔයාලගේ නෝට් එකේ ලියලා තියෙන්නේ. ඉතින් මේ චූටි චූටි මාතෘකාවක් ඉවර වුණාම ඔයාලා වෙනම පිටුවක් හිස් කරගෙන තියාගන්න. ඔයාලට වැදගත් කරුණු එහෙමත් නැත්නම් ඔයාලා වෙන දේවල් වලින් රිෆරීස් වලින් පොත්වලින් හොයලා තියාගන්න කරුණු ලියාගන්න. ඉතින් මෙහෙම කරොත් ඔයාලට සාර්ථක නෝට් එකක් අන්තිමට හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් ඊළඟ දේ තමයි නෝට් එකක් ලියනකොට රතුපාට පාවිච්චි කරන්න ඕන මොනවටද කියන එක. රතුපාට ඕගොල්ලෝ අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඔයාලගේ හෙඩින්ග්ස් වලට, එහෙමත් නැත්නම් මාතෘකා වලට. මොකද රතුපාට කියන්නේ ගොඩක් අපේ S2ට අර නිකන් කැපිලා පේන පාටක්. ඒ නිසා රතු පාට ඔයාලගේ හෙඩින්ග්ස් වලට දාන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් ඊළඟට ඔයාලා තෝරගන්න පොත් වර්ගය, ඔයාලගේ නෝට් එක ලියන්න ඔයාලා තෝරගන්න පොත් වර්ගෙත් ගොඩක් වැඩගත්. මේකට ඔයාලා ආස දේම විතරක් නෙවෙයි, ඔයාලට කියන පහසු ගොඩක් ඉඩ තියෙන ඒ වගේ නිකන් ඩයරිස් වගේ බුක්ස් තෝරගන්නත් පුළුවන්, CR පොත් තෝරගන්නත් පුළුවන්. ඒ වගේම ඔන්න ඔයාලා ලියන පෑන, ඒ කියන්නේ ඔයාලගේ විශේෂ කියන්නේ හෙඩින්ග්ස් නෙවෙයි, අනිත් ඕගොල්ලෝ ලියන ඡේද නැත්නම් වාක්‍ය ලියන්නේ මොන පාටින්ද කියන එක. ඔයාට පුළුවන් මේ සඳහා කළු පාට නැත්නම් ප්‍රධාන වශයෙන් නිල් පාට තෝරගන්න. මොකද හෙඩින් එක කැපෙන කැපිලා පේන පාටකින් තෝරගත්තන් පස්සේ අනිත් එක අපි ලා පාටකිනුත් නෙවෙයි, ගොඩාක් තද පාටකිනුත් නෙවෙයි, නෝමල් පාටකින් තමයි ලියන්න ඕනේ. ඒක තමයි හරිම විදිය. ඒ නිසා ඔයාලා කාබන් පේන් එකක් ගන්නවා නම් කළු පාට හරි නිල් පාට හරි පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න මං හිතෙනවා ඔයාලට මේ වීඩියෝ එකකින් තවත් පැහැදිලි වෙන්න ඇති කියලා නෝට් එකක් කොහොමද හරියටම ලියාගන්න කියලා. ඉතින් මේ චූට ටිප්ස් ටික ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මං ඉස්සරහටත් ලස්සන වීඩියෝස් වලින් ඔයාලා හම්බෙන්න. එන්නම් එතකම් පරිස්සමෙන් ඉන්න.